අදත් සුපුරුදු විදිහයට පුන් පොහෝ දිනයේදී, ජාතිකවේදිකාව රැස්කරවන්නට අපකල්පනා කලා. අපි තමත් ගෞරවෙන් යුතුව පාදන මස්කාර පූර්ුවකව, අද ජාතිකවේදිකාවට පසුගේ වතාවේදී වගේම වැඩමකොට ඔබවදැනුවත් කරන්නට බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මීන් බිඳක් ඔබට සං්‍යිවේදනය කරන්නට කියා අරාධනා කර සිටියේ පොල ගෝතම අපේ ගෞරවනියය ස්වාමීන් වහන්සේට අපි උන්වහන්සේ ද දෙපා නැමද පිළි ගන්නවා අවසරයි ස්වාම ව ස්වාමන් වහන්ස සමහර දුරකත නැමතුම් තියෙනවා අපිට ඒවා ආවේ නැත්තන් හොඳයි කියලා වෙලාවකට හිතෙනවා. හරිටම සැප්තමර් මාස පළවිනිදා පස්සරු එකයි කාලට ජාතකවේදිකා වැඩස්රාණය නිෂ්පාදකතුමා ප්‍රසාත්කුම සසාරුමහත්මයගෙන් ඒගේ දුරකත නැමතුමක්කා ම අදටත්හිදෙනවා ඒ දුරගත නැමතුම ආවි නැත්තං හොඳයි කියලා. ජාතක වේදිකාව කියන වැඩසටහන මුළු ලංකාවේම බෞද්ධ අබෞද්ධ සීලු දෙනාගේ කුඩා වැඩිහිටි සියලු දෙනාගේ ජනාදරයට පාත්‍ර කරන්නට මහගුමි හේවරක්හිටු කළ ඇතරම ස සයක්ම ඒ සඳහාදායකත්වේ ලබාදීපු අපේ ගෞරවනීය බොරැල්ලේ කෝවිද හාම්දුරුවෝ අපවත් වුණ කියන පණ විඩේ තමයිඒ. ස්වාමීන් වහන්ස මන්දන්න ගිහියෙක් විදිට ම මේ එක කියන එක හරිද කියලා උන්වහන්සේ අපත් වනාකිවූ හම මට දැනනේ මගේ සමීපතම මිත්‍රයෙක් නැතිවුුණා කියලා. කල්්‍ය යන මිත්‍රයෙක් නැතිවුුණා කියද. ගිහෙක්්ට පුළුවන් දිහෙම හිතන්න. කල්ල යන මිත්‍රයා ගැන අපට සාමාන්‍ය සමාජය එහෙන වචන. ඒ කල්්‍ය නමිත්‍රයක් කියන වච්චනයේ අපි දෙ අර්ථකතන ඇත්තටම ධර්මයක්ත්කලොකු ප්‍රශ්නයක්. කල්්‍ය අනමිත්‍රයක් කියන වච්චනේ බුදුරජාන් වහන්සේගේ දේශනා ඇසුරේ පෙන්නල තියන විදිහ කොච්චර දුරකට ගිය අපි හිතන්නවත් බෑ ඔබහන්නේ වාමන් වහස නමකට කල්ලයාාන මිත්‍රයා කියන්න පුළුවන්ද ගිහිෙකුට. සංක බුද්දු කෙනෙකුට කල්්‍යාන මිත්‍රයා කියන්න පුළුවන්ද කෙල හෝ ත්තහෙම එක ඉට වඩා ගැඹරු ්‍රශ්නයන් බරක් බයඒවගයකහන්න බුදුරජන්හන්සට ඔව සාමීන් වහන්සේ නමකට නෙමෙයි සංක බුදුරජාණ වහන්සරටත් කල්ල්‍යාන මිත්‍රයක් කියන්න කියලා උන්වහන්සේ මයිකිවේ. උන්හන්සේ සංයත්තනිකායේ තියනවා මග්ග සංයුක්තයේ සූත්‍ර දෙකක් ඔතනදි ඉසූත්‍ර දෙකේදම බුදුරජාන්ස පෙන්නල තියනවා ඔබට පරම කල්්‍යාන මිත්‍රය වෙන්න මම කියලා. උන්හන්සේ කල්්‍යයානමිත්‍ර භාවය තුළ මොනවද අපිට දෙන දේවල් කියල සූත්‍ර පෙනනෝ. ඉති එහෙන සංකට බයනතුව බුදුරජාණන්හන්සටත් කියයන පුළන් ස්වාමිණය බහන්ේ තමයි මගේ කල්්‍යයානුමිත්‍රයන්හන්ස කිය හම කියන්න පුලොන් ස්වාමන් වහස නොකට කියෙක් ගැන කවරගතාද හැටද. අපි මේ කල්්‍ය යාන මිත්‍රයාගේ ඇසුර මේවා කතා කරම් හැබැ ඉට කලින් සංකකි මට වෙන ප්‍රශ්නයක් කහන්න තියනවා. සක මට කියන්න පාරය ඇවිදගෙන යන වෙලාවක. කො හැරි සංකපාරය යනවා. යන වෙලාවක සංකකි පිටට වදිනවායක් හයියෙන් තැබිලිකෝම්ඹ පාරක්. සාමන්‍යෙන් සංකත් ඉතින් ඔය දේශපාලන සකච්ඡාව යුතු දේවල් කරනවා පත්තරේ කියනවා සංකට හතුර ඉන්න පුළුවන් ඕනතර පුළ තැමිලිකුඹපාරක් අදිනෝ පිටට පලවෙනි පියවර මොකදද සංකගන්න මට තිකක්ේ න් තියන්න පුළුවන් පිළිපස හැරලා බලනවා. පිටිපස සහැල බන්න සංක ද මේ කාලේ ජීවත්වෙන ඕන කෙනෙක් ගිෙක් වන්න ලන් පැවිද දෙක්කන ලො ඕන කෙනෙක්ගේ පිටේ ඔෝවාගේ පාරය අනලාක තැබලිකෝම්බයක් ඇදනුත් බිමවටන තැම්බිෝම්බ දක්ට පස්සෙ පිටි පස්සේ හැරලා බලන්නේ නැතුව තමන්ගේ ගමන තමන්ගේ පාඩුවේ යන්න තරම් හිතේ හයියක් ලේසියෙන් කෙනෙකොට මේ කාලෙ තියනවාගේ ලොබ හිතනවාද සංක එක්තරා ස්වාමින් වහසේ නම අලුතෙන් පන්සලක් පටන් ගන්නවා මේ ස්වාමීන් වහන්සගේ පන්සලේ උන්වහන්සේ අර අලුතෙන් පටන්ගත පන්සලක් නිසා ඒ පලාතිතිබිච්ච වෙනත් පන්සලක් ටික් පරණ පන්සලක් ඒ පන්සලේ නායක හාමුදුරෝ විරුද්ධවාදීකං විරුද්ධ කාරක විදියට මේ ස්වාමිනාහන්සිය එලවන්න ගොඩාක් දේවල් කරනවා සංක ඒ පන්සලට ආවගිය ටිකක් මෝඩ පහේ මහත්තේකොට අර රුද්ධකන් කරන හාමුදුරුව යෝජනාවක් කරනවා ඔය අලුතෙන් ඇවිල්ල එන් හාමුදුරුවන්ග මේ ගමෙන් පන්නන්න නම් ඔහුවෙච්ච තැනක මොන හරිදයකින් ගහන්න කියලා එතෝරර මනුස්සයට කියනවා නැත්තම් මේ පන්සල් දෙකක් වුණොත් මෙතන මේක මිනිස්සු බෙදිලා අනාගතය මේ ගමට ලොකු එක හානියක් මේ නවත්තන්න නම් වාට ලොකු පිනක් වා අහුවිච්ච දෙයකින් ඔය හාමුදුරුවන්ට ගහලා පන්නන්න කියලා මෙයා ඔළුවට ගන්නවා හරිමං ඒදේ කරන්න හාමුදුරුවනේ දවසක් මෙයා දකිනවා මෙ මනුසයට පේනවා අ අලුතෙන් පන්සල පටන්ගත්ත හමුදුරුවෝ පාරේ වඩිනෝ බැලුව වට පිට දැක්ක තැමිලිකෝම්ඹයක් අරගෙන හොද්තට අතදිකරලා අර හාමුදුරුවන්ගේ පිටේ වදින්න තැමිලිකෝම්පේ ගහනෝ ගහල හැන්ගෙනෝ හැංගිලා බලාගෙන හිටිය හාමුදුුවෝ බිම ටචා ැමිකොඹබ දක්ංක දැලා උහන්සේ අපසට හැරුන් නෑ. හැරෙන් නැතුව තැමිලිකෝොම්බේ දැකලත් එහෙමම තමන්ගේ ගමන ගියා. ඒ හාමුදුරුවෝ එහෙම යන්න හේතුවත් එබබා ඒ හේතුවමොකක්ද උන්වහන්සේ හිතල තියෙනවා එක පාරක් වැදුනම් ඇති කියලෝක එහින්දා අපස්සට හැරුන්නේ. සංක ආපස්සට හැරුන් ඇතිවුණ ම එක පාරක් විතරක් වදිනවා කියන තේරුම මොකක්ද. එක ඇතුල තියෙන ඔලොකු කතාව. දැම් බලන්න තැබිලිකෝම්ඹේ පිටට වැදුනායිකිවරයි. අපි ආපසර හැරෙන්න්නේයැයි කවද්ද ගෙහුව කෙන කියන එක ඔලුවට දාගන්න. දැන් අර ගහපු මනුස්සයගේ මූනත්තාඩුව අපි ඔලුවට දාගත්ත කියන්නේ හිතට ගත්තා කියන්නේ. අපිට කොතනදි හැරි සංකයේ මනුසය යයි හම්බෙයිනි. පාරේතොට හොස්පිටල් කට කඩයකට කොතන ගහරි අපි කියපු තැනක පිට මූනට කොහහරරි හම්බේ මේක පුංචි රටක්න පදරට සංක හම්බෙන හැම තැනකදිම තැමිකොම්බේ මතක්ව නොද නැද ම ඒ ඇන ඉදා පිටට දැන් හිතට හම්බෙන හම්බෙන තැන හිතට ඕකට කාලයක් නෑ සමහට ජීවිත කාලෙම අවුරුදු දහය පහලා විස්ස ගියත් අරමණුසය දැක් ගමන් ැිකොම්ේ තක් නො එමිනිියමගේිට ැහුව ත අර හමුදුරුව වෙලාව එක පාරක් වැදනුම් ඇති කියලා හිතල තියෙන්නේ දැන් කෞද ගැහු එකනා කියන එක ඔළුවට දා ගත්ත නෑ. ආපස්සට හැරුන්නෑ. ඇත්තට මේ ගහපු මනුසිය වයි කොහෙද හම්ඹුුණන් හාමුදුරුව දන්නෑ මේයා තමයි මට ගැහයි කියලා. ඒකඇන ආය හාමුදුරුවන්ට ඒ පිටත්ව පිටට වැදිිච්ච එක විතරයි හිතට වද නෑ නැවත එක හරි පුද්දුම හිතක් එහෙම හිතන්න පුලුවන් කිය හරි ප්‍රඥාවන්තයි. ඔය විදිහට අනිතගේ කෙති කාලයත් තුද. ෂනිකවිටන හැරල බැලනවා ඒ වෙලාවේ හාමුදුරට අවරුදු විසිගානක වයස හා වශස හාදුරු කනෙක්ට අවරුදු විසිගානක වයසි කියන්නේ සංකටක් තරුණ කමත් එක්ක අවේග සීලී වාගිතනක ෂනික ප්‍රතික්‍රායනවා. හැබැයි මේ ස්වන්හස චරෙහිම දක්ෂවිදියට හිතල ප්‍රඥාවන්තව නොබලම අපස්ස බලන්නැතුවම අපි සමහලටආස බලොන අවසර හැරෙනවා. ලා අපසට යනවා ගිහිල හොයනවා හරි දෙතකොට එහෙෙන්මම යනකොට අර තැමිලිකෝම්බෙන් ගහපු මනුසයාගේ අත වෙව්ලන් හන්තිෙනවා තැමිලිකෝඹි උසපු අත රහතන් රහත්ත ලදදන්න මේ හාදුරුව කියලා බයි වෙලා තියෙනවා ඒ මනුස්්‍යයා එදාරෑ නින්දක් නැෑල්ලු මෙයාට අරක හිතට වද දෙනවා මං මෙච්චර උතුම් හාමුදුරු කෙනෙකොටට මේක කරේ කියලා ටි දවස ැනව වනස ඉඩ බෑ මනසේ යන හාමුදුරුවන්ගේ පන්සල්ට කක් කොයි හාමුදුරුවන්ගෙද මේ තැබිල්ිකෝඹ පාර වැදිච්ච රලුතයෙන් පන්සල පටන්ගත්ත හාමුදුරුවන්ගේ පන්සලට ගිල්ල සංක ඒ ස්වාමින් වහන්සේගේ ඇසුරේ තාම විස්තරය කියන්නේ අතුගගා ඒ පන්සලේ කරන්න පුළුවන් පිරිසඳු කිරීමම් නොවේ කුද උපකාර කිරම් කරන්න පටන්ගන්නවා දවස් ගණන් පුළුවන්තරම් පන්සලේමයි වැඩිපුර කාල ගෙවන්න ඇවිල්ල දව කරනවා. කාලයත් එස්ස මෙම වැඩගනටඒ හාමුදුරුවන්ටත් හරි ප්‍රියමනා පමනුසයක්නවා ගොඩා කහෙම හමුදුරුවන්ට හුරුණාට පස්සේ ඇවිල්ල වැඳල කියලා තියෙනවා හාමුදුරුවන ඔබවහන්සේට මට කියන්න දෙත් යෙනවා. මට උවහන්සේ සමාව දෙෙනවානම්ම මේ කියන්න කියලා ප්‍රශ්නයන්නේ ඕන එකක් කියන්න කියන ඊට පස්සේ සංක කාරණය කියනවා අන් තමයි මෙහෙම ගැහුවේ කියලා ඒ වෙලා ඉතින් අර හාමුදුරුවන්ට අච්චර ආපස්සට නොබල වඩින්න තරන් දියුණු හිතත්යෙනවා කියන්නේ සංක සමාවන දීන්න බෑන සමාව දෙන්න ඒ මනුස්සේ ඇදැන්ම් පසේ හාමුදුරුවන්ගේ හොඳම දායකයෙක්. ඇසුර ගැනන කතා කරන්නේ කල්්‍යානු මිත්‍රයෙක් වෙන්න අරු ස්වාමීන් වහන්සේ කොහොම දර තමන්ට හතුරන්කරපු කෙනාට කල්්‍යාු මිත්‍රයෙක් වුණේ හරි ද්දුමයි තමන් තමන්ට කල්්‍යයානමිත්‍රයෙක් කුුණාම තමන් තව කෙන කොඩත් කල්්‍යයානමිතරෙක් වෙලා සංක ඔබෝ දැම්මන් සප්‍රයිස් කරන්න හදන්නේ ඔබ දන්න අදංක සාවාමන් වහන්සේ රටේ ජීවතෙන හාමුදුරුන මෑතකාල වෙච්ච සිදධියා මේ බද් කාලන මේ සංක තරගාතාවල තියෙන මේ මෑත වෙච්ච සිද්ධියක් හැබැයි අවුරුදු විසිගානක විතර කාලෙක බොරල්ල කෝවි දහන්තුරුව උන්වහන්සේට වෙච්ච දෙයක් මේකිවේ සංකෝ ඔබ ුරදු ගාණක් උන්හසේ ඇසරු කරලා ඇති හැබැයි තැමිලිකෝම්බයක් පිටේ වැදිලා ඒ දිහා අපස්සර් හැරෙන් නැතුව. එක පාරක් වැදනුම ඇති කියලා පිටට වැදිච්චක පිටට වැදීමම නවත්තගෙන හිතටවදින්න නොදී. ඒ විදිහට ඒ ගහපු මනුස්්‍යවත් අන්තිමට තමන්ගේ ඇසුරම දමනය වෙලා ඒ මනුස්සයට කල්්‍යාන මිතරෙක් වෙලා ඒ මනුස්්‍ය අරකට පසු ඇැවිතවි ජීවිතය සතරපාය තැනකට වැටෙන්න නොදී. ඕක ඕන අතකට ගෙනියන්න පුළුවන්. ඕක ගමෙන් ගම ඇතුළේ මහා කැලැඹීමම් හදන්න පුළුවන්. රටට ප්‍රසිද්ධ කරන්න පුළුවන් සිද්ධිය. නමුත් ඒ විදිහට මහා පුද්දුම ඉවසීම. ඒ විදිහ තව කෙනෙකුටත් පිහිට වෙන්න පුළුවන් හිදිහේ දියුණු ප්‍රඥාවන්තෝ හිතන්න පුළුවන් හිතා උන්හන්සිට අවුදු විසිගානනිද තිබලතියනවා. ස්වාමින්හසු මට අවසර මට එකන මට සැකයක් කියෙනව උන්වහන්සේ පරිචය ලැබිය කොතනින්ද කියලා උන්වහන්සේ අපිත් එක්කම ධර්ම දේශනාවක් කරද්දිි දේශනා කරනවා සුනාපරන්ත දේශයටගේ හාමුදුරුවෙන් සමහර විට උන්වහන්සේට ඒකද දන්න ආදර්ශයක් වනේ. කොමත් සංක මේ ශාසනය තුළේ ස්වාමන් වහන්සේලාට වර්මානය අපි ගොක් කලාට භික්ෂුව කියල දැක්කට පස්සේ. සමාජමාධ තුළ ස්වාමින් වහන්සේලාගේ විවිධ වචන ක්‍රියාකාරකම්. මේ දේවල් දැකලා මිනිසුන්ට හැදලා තිෙන ප්‍රතිරූපය ගොඩක් වෙනස්. ඇත්තටම එදා අතීතයේ ස්වාමින් වහන්සේලා තුළ තිබිච්ච හැබෑම තමන්ට හතුරුකම් කරන කෙනාට කරපු මොනවාගේද ප්‍රතික්‍රියා කරන්නේ කියන එකට සුනා පරන්තරිකිය පුුණ සන්හසේ හොඳ උදාාරණයක්. න්හසේ දක්ෂවනවානේ පන්සීක් කර ජාතිය දරුණු මිනිස්සුන්හ පැදි කරන්න සුනාපරන්තේ එතකොට කෝවි දහාම්දුරුවන්ගේ මේ සිද්ධියත් මට පෙන්න සුනාපරන්තය වගේ දමකද උන්නහන්සේ ඉන්නෙත් නින් සුනාපරන්තය වගේ පැත්තක් හරි එතකොට ස්වාමීන් වහන්සේ ඉප් හැදිච්ච වැඩිච්ච පැත්ත ඒවගේ උවහන්සේ වැඩහිටපු විහාරස්ථානය තදාසන්න ප්‍රදේශමය හැමදේම ගත්තට පස්සේ හරි සාන්තදාාන්ත අහිංසක තකොපියො නි ුුවේ ොඩක් චිවත්වන්නේ. එතර ඒ අය ඇසුරේ උන්වහන්සේගේ කල්්‍යයානු මිතරත්වය උන්වහන්සේ දුන්න විදිහ ඕවගේ සිදුවම් තව බොහෝ ඇති. ඒක ගම අය කොච්චරවත් එවැනි තොරතුර ඕන තරන් දන්න ඇති සමහල්ලට දරුණු හිත්ත්‍යච්ච මිනිස්ුන්හන්ස ලගේ හෙම දමන ච්චක් ඇති. ඒ අනිවාරෙන්ම සුනාපරන්තට ගියපු පුන්නසන් වහන්සේ දුන්න අදර්ශය ලොකු ඒ වගේ තවත් බොහෝ සමින් වහන්ස ලකි සිුවම් අනිවාර්රෙන් හේතුවෙන්න්න පුළුවන් දැ. ජීජීවිත ගතකරපු ශ්‍රාවක ශ්‍රාවිකා වැංගිය වුණත් ඕවගේ බොහෝ සිද්ධි තියෙනවා ැ අපි ඉක්තරා සිද්ධියක් මතක් වෙනවා එතැන්දේ තමන්ගේ ස්වාමිපුරුෂය තමන්ට දානයක් දෙන්න කිසිම විදිහකින් ඉඩත් දෙන්නේ නෑ දන් දෙන්න ලොකෝනක මත් තියෙනවා කිසිම විදිහක ඉඩත් දෙන්නේ. ඇය තමයි පුන්නා පුන්න කියල කියන මේ සිටු දියනිය ඇයට වාමි පුරෂයකෙන් මේ එකකට අවස්ථාවක් ලැබෙන් නැති තැන තාත්තට ලියුමක් යවනවා තාත්්‍යමට මේකට මොකක් කරේ ක්‍රමයක් හදල දෙන්න කියලා. ඒ කාලෙ සාමාන්‍ය දෙයක් ය ගනිකාවන් කියලා කියන පිරිස අද අපි ගනිකාවක් සම්බන්ධ දකින කෝනට වඩා එදා වෙනස්. එතකොට ඒ තාත්තා එවනවා මුදල් ටිකක් මෙදුවට ඒ තමයි මහත්තය යන්න දෙන්න ඇති හේතුව දැ ගත්තා තාත්තා. තාත්තා දුවට දෙනෝ උපදෙසා ඔයා මාස තුනක් මහත්තයකෙන් කාල ඉල්ලගන්න දන් දෙන්න. ඒ මාස තුනෑ තුළේ මහත්තයට තාවකාලික බිරිදක් ගෙනල්ල දෙන්න. ඒකට ඔන්න සල්ලි කියල මුදල් දෙනෝ. තාවකාලික බිරිඳ විදිහට නගරු සෝබිණියක් යනෝ. එතකට මේ නගර සෝබිනිය සඳලු තලේට වෙලා තමන්ගේ ස්වාමියත් එක්ක මත්තතුර වීලා ඒ දෙන්න යි විනෝ දෙෙන් ඉන්නකොට දකිනෝ අර පුුණා උයනවා පොඩි තාවකාලික මඩුවක් හදාගෙන මාස තුනක් බුදුරජන්හසකින් දානය ඉල්ලගෙන ඒ මාසතුනුම දානෙ දෙනවා එතකොට තමන්ම තමන්ගේ අතින් සේවිකාවොත් එකතු කරගෙන උයනෝ දුම් ගොඩේ දැලි ගාගෙන. හම යනෝ බලාගිනින්නවා අර සඳදුල තලේට වෙලා මහත්තය මහත්තයට බලාගෙනන්නොකට මොන්නම් මෝඩ ගෑනයෙද මේ කියලා මෙිත්තර සැපට ඉන්න පුළුවන්කමතියේදී මනාද මේ කරන්නේ කියලා හිනාවන හිනාව යනකොට තාවකාලික බිරිත විදිටආපු මේ නගර සෝපිණිය දකිවා මෙයා හිනාවෙනෝ අරයත් එක්ක ඩැන් නගර සෝපිණියට මාස කීපයක් ඉඳලා යාගිහිත තමන්ගෙම ස්වාමිය වගේ බැඳීම දැන් හිතයි තදින් ඇවිල්ල අරගෑනිත් එක මොකද මෙයාට තියන හිනාව කියල දැන් තරහක්කාවා වෙරි මතයෙන් හිටි ඒ වෙරි මතේම එතනින් නැගිට ලයනෝමයා අර වියන තැනට යන යනකොට තෙල් ච්චියක කැවිලි බඳනෝ ඒත් ගිනිගන්න තෙල්තාච්චිය අරගෙන පුන්න නෙමේ මේ නෑ මේ උයන යි සිටු දියනිය යැගෙනම උත්තරා. උත්තරාගේ ඇඟට හලන්න දැන් තෙල්තාච්චි අරගෙනනනවා. තෙල්තාච්චි අරගෙන ඇවිල්ලා ළඟට එනකොට කිට්ටුුවෙනකොට ඇයගේ හිතට ආාව එක පාරටම සතර බ්‍රහ්ම විහරණ. ඒ වගේ තැනක බ්‍රහම විහරණ වඩන්න තරම් ප්‍රඥාවන්ත මාර්ගපල්ලහිත උත්තරට තිබ්බා. උත්තරා. ධර්මාවබෝධය කරපු කෙනෙක්. උත්තරාව ඒ ඇතිවෙච්ච මෛත්‍රී සිත කොච්චරද කියනවා නම් මුළු ඇගම නිකන් සීතල වතුරක් ගන්න වගේ දෙහානකට සමවාධින අය වෙලාව. එකන දෙහානකට සමදින්න සංක භාවනාවේ වාඩිවෙලයින්න ෝ නෙම නෑ ඕන තැනක දෙහානෙකට හිත පත්වෙන්න පුළුවන්. ඒ දෙහානකට අවශ්‍ය කරන දෙහාන අංගටි එක හිතේ ඇතිවන්න පුළුවන් ප්‍රීතිසුක ඒආග්‍රතා සියල්ලම ඇයට මෛත්‍රී දෙහානයක් ඇැතිවුණ. මෛත්‍රී දෙහානය කියලා කියන්නේ ගින්න වසවිස කිසිදයකින් ඒ දෙහානඉන්න වෙලාවේ හානිකරන්න අනමාරයි. දෙෙල්තාච්චිය හලනවා හල්නකොට ඒ තෙල්තාච්චිය ඇගේ ගෑවෙලා හැලුනේ සීතලො වතුරක් වගේ. මේක කෙනකුට අතිශෝක්තියක් වගේ. ඔහෙ දෙහෙම වෙන්නේ ඕන තරන් කතා හිතෙයි. හැබැයි සමහර වෙලාට අපිත් දකිනවා මේ ලෝකේ. දියුණු හිතක් තියෙන මනුස්සයකුට කරන්න පුළුවන් දේවල් සාමාන්‍ය මනුස්සයක එක්ක සංසන්ධනය කරන්න බැරි දේවල්. පුහුණුවක් එක්ක කරගන්න සමහර දක්ෂතා සාමා්‍ය මනුසයෙකුට කරන්න බැරි දේවල්. මේ කටින් කෝච්චි අදිනය ෝපි දකිනෝ. එතකට ැ මරදංකඩවල යකඩයා. පීලි අඹරලා මනුස්සෙක්ව ඒ පිල්ලක රේල් පිල්ලක් ගැටගහල හිර කරන්න තරන් හයියක්ක් ඇැගේ තිබගුවම. අවදහර අවුරුදු ගානක් හිල්ල කියනකොට කොහෙක් ඔහෙක කොම කරන්නද කියලා කියයින ඒ වගේ එ මේක මේ හිතක දියුණුවකට පත්ච්ච දෙහාන සිතක් තියෙන වෙලාවක තත්ත්වය කාටවත එක මේ සාමාන හිතක් එක ගල පඩ බෑ මේ නගරස්ෝබිණිය ඒ වෙලාවේ ඇඟ හිරව වැටුණ අය වනා මිච්චර මේ නටන තෙල් තාච්චයක් මෙ හුණනා කොම අරමුණසැකිවෙර හිඳු. බයවෙලා සමාවෙල්ලවා කිව්වා සමා ඔහොම දෙන්න බෑ. මේ හදන දානටක පූජ කරන්න බුදුරජාණන් වහන්සේ සංගයයි වඩිනෝ. එතකොට ඔබ සමාවගන්න ඕනිකකෝ. එක ඇත්තරම ඇ උත්තරා බුදුරජාන්සි කියලත් නෙමේ කිවේ. මගේ තාත්තා අඩිනෝගේ තාත්තකින් සමාගන්න ඕනික තාත්තකින් සමාවගන්න ඕනෙ කෙනෙකට අරයාට රි මංගෙන ත් එන්න දිහ යන්නන් කියකි අධිතමයිකවේ නෑ නෑනෑ දානවලදන්න වඩි නො මගේතාත් මකද මේ මාර්ග පලාව බෝධය තුළ තන්දැන් අලුත් උපතක් ඒ ම තමගෙතාත්. ඉතින් සංක ඉතනදී මේ නගර සෝපිණිය සමාව ගත්තා ඒ සමාව ගත්ති හරි පුදුම විදිට එතින්දී ඇයත් සෝතාපන්න පලයට පත් වවා ක මන්ගේ ඇඟට තෙල්තාච්චි හලන්න තරම් වෛරයක් මේ කාන්තාවට ආවේ තමන්ගේ මනුස්්‍යයාව අල්ල ගන්න අනෝ වගේ හිතේ වෛරයක් වෙල් හැබැයි ඇත්තරම උත්තරගේ ස්වාමිය මේ තාවකාලික බිරිඳක්. තාවකාලික බිරිඳ ස්තිර බිරිඳක්ෙන්ඩ හිතාගෙන ඒ සියලු පහසුකංක් දිගටම ජීවත්වෙන් හිතාගෙන හැබැයි ඇයවත්දන්න ඇයට සල්ලි ටි දෙන්නත් කවුද කියලා. ඒවගේ ගිහිෙතර ඉන්න ශ්‍රාවක ශ්‍රවිකාවත් න්ට වෛරක් කරන අයට සමදුන්න තැන් තියනවා. බුද්ධ කාලේ. ඉතින් කොවිද හාමුදුරුවන්ට සුනනා පරන්ති ොන්න හාමුදුරුවන්ගේ සිදුවවි රක්න මේ වගේ බොහෝ සිදුවේ මදධ්‍යනය කරනකොට උන්හන්සේගේ තුළ එවැනි හික්මීමක් හෙදෙන් නැති. අපිට කල්්‍යයාන මිත්‍රයෙක් වෙන්න තමන්ට හතුරුකන් කරපු කෙනටත් පුළුවන් වුණානම්. සාමාන්‍ය කෙනකොට කල්්‍යයාන මිත්‍රයෙක් වන්න. අපේ ඇසුරෙන් තව කෙනෙක් අපිට වෙනස් කරන්න මේ ධර්මයත්යක කොච්චරදුරට පුළුවන්ද කියලා හඳරුවන්ගේ සිද්ධිය මං අද වැඩසට හනිේ ආරම්බෙට ඔයදියට සාක්ෂයක් කරනවා. අපිට අවසර දෙෙන ස්වාමීන් වහන්සපේ තාමත් කෙට විරාමිකින් පසුව ජාතිකවේදිකාවේදී යළෙත් හමුන්නට. පූජනීය වල්පල ගෝතම ස්වාමීන් වහන්සේ සමඟයි අද ජාතික වේදිකාවේ රැඳී සිටින්නේ. අපේ ස්වාමීන් වහන්ස අපි අර විරාමයට පිරාතුව කල්්‍යාන මිත්‍රයන් ගැන කතා කරද. අපි හලා තියනවා අනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් එක්තර අවස්ථාවකද යහනවනේ ස්වාමීන මේ ශාසනය රැඳී තිබෙන්නේ කල්්‍යාන මිත්‍ර සම්පත්තිය මතද කියලා. එවනේ ද න භාග ශාසනෙන් භාගයක් නිවන්මගින් භාගයක්ම කල් අනිතියය මතනයටගහෙම න්න බුදුරජාණන් වහන්සේ පිතුර වෙන්න භාගයක් න සම්පූර්ණයෙන්මක සිට එකන ඒ දැන් බුද්ධ ශාසනය වගේ මහා ගැඹුරු ධර්මයක් චතුරාර සත්ත්‍යය ගැන පටිච්ච සම්පාදය ගැන එ තාමත් ශාස්ත්‍රියය ගැඹුරු ධර්මයක් බුදුන් වහන්සේ හරි සරලව කියන උසම්පූර්ණය පැදිල සි තියනය කල් අනමිත්‍ර සම්පත්ය මතක පොඩි උපතෝ කොට ටිකඇත්වෙනවාගේ ස්වාමින්න් වහස ඔය ස ඕක්ක ගැන කතා කරන සූත්‍රදි තමයි බදුරජාන්සේ වාසානති කියන්නේ මම තමයි පරම කල්ල යන මිත්‍රය කිය. මංකවන සූත්‍ර දෙකත්වයනවා කියලා අනි සූත්‍රය සාරිපපුත්ත මහරතනාසකි එතන්දි සාරිපපුත්තමහරත වන්සේ බදුරජාන්සට කියනවා ස්වාමිනිි මටහිතන මේ සාසන සම්පූර්ණීන්තියෙන් කල්ල යන මිත්‍රය මත කියලා. සාරිපත් මරතන්නස ේලා සද සද හරියට හරි සාරිපුත්ත කියල බදුරජාන්සේ අනුවත කරන්න. ැද ුදුරජාන්ස අසානදක කියන ම තමයි පරම කල්‍යානමිත්‍රය මසාසනය කියල මංකවේ ඔය ත්‍ර දෙකපි මදගතාාකර එතකොට සංක ෝක එහමර භාගයක් කියන්න හේතුවකුත් තිබ්බා ආනන්ද හාමුදුරුවන්ට සාධාරණ හේතුව මක උන්හන්සේ ප්‍රඥාවන්ත කෙනෙක් නිසාසනය තුළ දෙයක් වහා වැටහෙන භික්ෂුන් අතර අග්‍ර හැබැයි මොහත වන්න කොටත් රහත් පලට පැමිණල්ලලාහිටයනෑ ෝතතාපන්න සෝතා පන්න නිසාමතම වන්හස ට වචන. එකට හේතුවත්වය අප ඒ එකටයා ාස්ටිිය කතා කරමු දැන් අපි විරාමට යන්න කලින් නගර සෝබිණ කෙන කාරණයකහ ඇයගෙනම තමයි සිරිම අදරට අපිට සිම කින නම් ඇහෙනකොට මතක් වෙනවා එතකොට සිරිමා නගර සෝබිනියක් වුණත් සිරිමා සෝතාපන්න පලේට පත්ව වෙන ඔය සිද්ධියත් එක එතකොට උත්තරා කියන සෝවාන වෙච්ච මේ සිටු දිය නිය නිසා අතිමට තමන්ට හතුරුකන් කරපු සිරිමත් සෝවාන් වෙලා මේ ශාසනය තුළ තමන් තව කෙනෙකොට මේ වගේ උදව් කරන තැන් ගත්තට පසේ ගිහිස් ්‍රාක්ෂ්‍රවිකා අතරේ අනිවාරයෙන්ම ඒ ඒ ධරමයට ොම එච්ච නැති කෙනෙකොට පිහිට වෙච්ච සමහර තැන් හරි පුදුමයි සමහරලාට ගටිකාර ජෝතිපාල ගත්තත එෙම කරින් ඇදලා එන්ඩ කියන්නේ ජෝතිපාලට ගටිකාර ගන්නේ ජෝතිපාල බුදුරජනසට බැනබැ ඉන්න කොට කාශපපු බුද් සාසනේද ජෝතිපාල කියන්නේ ගෞතම බුදුරජන් වහන්සේ වෙන මේ බොස තණන් වහසේ. ග අපේ ගෞතම බුදුර ජනස ගේිය බුද්ධ වාසනේදී ජෝතිපාල කාශප බුදුර ජනසට බැනබැන ඉන්න. එතකොට බුද්දු කෙනෙකුට බැනබැන ඉන්න කෙනාට අ ධර්මයගැනවබෝධය තිබ ගටිකාර කරෙන් ඇදල එන්ඩ කියන්න හැබැයි ගටිකාර දුපත් මනුස්සේ. ඒෝසත් එච්ච යාලුවගේ කරෙන් අදිද්දි එකපාටට ජෝතිපාල හිතුවා මෙච්චර කරෙන් ඇදල කියන්නට මොකර හේතුවක් ඇති කියලා. ඒගේ අපේ ගෞතන් බුදුරජන්නන්සිට ගේ බුද්ධාසනේද කල්්‍යයාන මිත්‍ර භාවෙන් උදව කලා ගටීකාර. ඒ ගටකකාරතමයි ඉදන් සහපතයේ ්‍රහණ රාජා සම්ප්‍රති ්‍රහමරජය විටන් විට ඇවිල්ල බුදුරජාන්සිත්ක සහාව කතා කරන්න කියැන බුදුරජාණන්සිට හොම යාලවා ගේ බුද්ධවාාසනයේද කරෙන් ඇදල ධර්මයට ගෙනාව එතකොට. ඒ බදුරජාණන් වහන්සේ මේ සාසනය සයට සීයක් මෙ විදිට කල්්‍ය යාන මිත්‍රයා කියලා කියන එක ඇසුරත් එක්ක යනවා කියන එක කොච්චර ප්‍රබලයිද කියන එක ඔබ අහව ප්‍රශ්නය තුළේ ඔබ සංක මේ වගේ බුද්ධ සාාසනයක් සියට සියයක් කල්ල්‍ය යානමිත්‍රය ඇසුර කියලා කියාතුන්කට මේක එච්චර ප්‍රබලයිද ඕගටුව හැට ලස්සන උපමාවක් කියනවා යනන්ද හාමුදුරෝ සයට පණහා කියන එකට ඒ සයට සීය කියන්න හේතුවත් ලස්සන උපමාවක් අපි ඉස්සලබනම ඇයි ආනන්දහාමුතුදුර හෙම කියන්නේ උනාහසි සෝවාන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙකුට තියෙනවා සෝතාපත්ති අංග කියලා හතර පලවෙනික කල්ල යානුමිත රාශ්්‍රය දෙවනක සද්ධර්මස්ශ්‍රවනය තුන්ගනික යෝනිු මනසිකාරය හතරවැෙනක දමාන දම පටිවදාව එතකොට මේකේ හතර දෙකට බෙදෙනවා දෙකක් බාහිරෙන් හම්බෙනේවා දෙකක් තමන්ගේ ඇතුළෙන් කරගන්න ඕනි. ාහිරිං හම් බෙන දෙක තමයි කල්ල්‍ය අනමිත්‍රයගේ ආශ්‍රියයි සද්ධර්මය හ ශ්‍රවනය ලැබෙන එක. ඒ දෙක පරතෝජ ගෝසය කියලක බාහිරන් හම් බෙන දෙක එතොට යෝනි සමන සිකාය බාහිරං හම් බෙන්න ඒක තමන්ගේ ඇතුළෙෙන් වෙන්න ඕන එක දන්න තම පටිපා තන්ග ඇතුළෙෙන් වෙන්න ඕනේ එකො න්න ොතෙන්දදි සෝතපත්ති අංගවල භාගයක් කල්්‍යය නමිත්‍රය නිසා ලැබේති භාගයක් තමන්ගේ පත්තෙන් කරන හින්ද තමයි යනන්දහදුරට සාධාමණ හතුව තිබකිවේ නාසේ බැලුව ටන් බාගැයි තුරටිකමින් එනිසා කිලින්ම බයිනතව කිව්වා බුදුර ජනසි කෙන නෑ නෑෑ සියට සීය ඔක්කුම ඒන්න එතුරම හතරම කල්ල යනුමිත්‍රය හිදවගේ ඒක එම කියන්නේ හිතවතම ඇර උපමාවකින් අටුවාය කියෙනවක සංකය එක කියනවා දෙන්නෙක්ට උත්සන්න පුුවන් ඉදිී ලොකු කනුවක් අපිතු ගල් කනුවක් මක්කර තියෙනවා මේක මේ කොන ඉදලා එහා කොනට ඔන්න උත්සගෙන අන්්ඩඕෝනේ මේ දෙන්න දෙැත්තෙන් අල්ල ගෙන නවා දැන් කනුව ු හකොනයි මෙහකොනයි දෙන්න අල්ලගගේ උත්සගෙන ගහිල හැත්තෙන් තියෙනවා. තිබ්බට පස්සේ කවරවාර කෙනෙක් ඇල්ලා හන මේ කනුව දෙන්නම් එකතු වෙලා දුස්සංගාවේ ඕ කියනවා. එතකට ඔය කොයිබාගි දුස්සංාාව වා කොයිබාග උංගාවය කියලා හන සංකතැම් දෙකට බෙදල කියන්න පුළන්ද මේ භාග මගේ අරභාගමයාගේ කියලා. කියන්න පුළුවන්නන් එනම් ඒබාගවාගෙනියන්න අරාග ම පස්සගෙනයන්න කියන්න බෑ. මෙයාගෙනියන් ඉතුර ටික මට පස්ස ගෙනියන්ට බෑව. ඇයි මෙයත් ඒ වෙලාවේක උත්සන්න මෝන්නම් එහනම් අරය අවස්සන බාගට මෙයත්තු දව වෙලා මෙය අඋසන බාගට අරයත්තු දව් වෙලා. එතොට ඒ බාගෙට මෙයව් දව්නම් මේ බාගෙට එයාව් දව්නම් මෙත් සයට සියහ කරත් සයටට සිය ඔකට තව ලස්ස නොපමාවක්කි නොටයි. දරුවෙක් බිහිවෙන්න අම්ම ඉතාත්තයි දෙන්නම හේතුවා එතොට සංක? අම්මයි තාත්තයි දෙන්න නිසා ඉපදිච්ච දරුවා ගැන අයිතිවාසිකන් කියන්න. අම්මයි තාත්තයි ඇවිල්ලා බෙදා ගණ්ඩිගයොත්වීම දරුවවාගේ කොයිභාගෙද ඔයාට මට කොයිභාගෙත. සඟ කොහොද පෙදා ඇඳ දෙකේ දෙකේ තියෙන අත් දෙක කකුල් දෙක ඇස් දෙක කන් දෙක හරි මේවා ඔයා එකක් මංක මේ කන මංහින්ද මේ ගන වාහින්ද. මේ අතු මංහින්ද මේ අතු වාහින්ද පුළුවන්ද පෙදැන්න මේ අත්ත, ඔයා හින්දත් මංහින්දත් කියලා දෙන්නටම කියන්න වෙනවා. දරුවගේ. අම්මට බාගේ තාත්තට භාගය කියලා බෙදන්නවෑ. අම්මත් සයට සීයක් තාතත් සියට සිය. ඔන්න ඕකයි බුදුරජන්හන්සේ කල්්‍යයාන මිත්‍රයා නිසා සියයට සියක් කියලා කියන්න. එතට කල්්‍යානමිත්‍රයගෙන් සියට සියයි මන්ගෙනුත් සයට සීයි. එකහැරි ලස්සන බෙදීමක්. එතකොට මේ ශාසනය තුළ කල්්‍යාන මිත්‍රයාගේ ඇසුර කියන එක ඒ තරන් යනවා කියන එක මට දැනුනේ. මන් පාසැල් යන කාලේ. කැනෙ දහයි වසර වයිසිදි තමයි සංක ඉස්සල්ලම මේ චතුරාර්ය සත්‍ය ගැන ධර්මයීමට හන්න පටන් ගන්නේ. එතකොට මං ඒවයිසිදිම ඇහෙන්න පටන් අර මාසයක් යනකොට මං ගිහිගේ අතහරිනෝ.ඉ ගිහිගෙදරට සමදීල එනවා පැවිද්දට පැවිදි ජීවිතයට කැන්නේ. මහන වෙන් ආපුකම මහන වවෙන්න හම් පෙන්නේ නෑනේ ඇවිල්ලා ටිකකායක් ව ධර්ම ඉගෙන ගන්න ැබයි ධර්මය ඉගෙනගන්න පටන්ගත්ත තැන ඉතලා මාසයක් වෙතර යනකම් විතර එම පාසැල්ගේ. ඒ මාසේ ඇතුළේ පාසලේ මන්නිකං වගේ හිතහරි යමුතුයි. එකන්නේ ඉගෙනගන්න දේශනා හැමතිස්සෙම ඔලුවට දැන් ගලාගෙන නෝර පාසල ඉන්න කාලේ. සක නික හිතන චූට උදාරණයක් ගම ලි සුදු දිග කලිසන් අඳන කාල දහවසරගිය ද යාලෝටිකොහොම එකට කතා කර ඉන්න තැනකති න්න ගෑන්ලමෙක් කියෙනනව පේනොකු එදට දැන්ගතන ඉන්න කෞරහරීමගේ යාලුවෙක් අර ගෑන්ලමය පෙන්නලා අනිති යාලුවන්ට පෙරනු ඒ අ බලහං අරකි කිය ලස්සනයි නේද වගේ තැන් කියන සමහලට යාලුවන්ගේ තාවචන තින නැග පට්ට හෝගේ දැන් කියන දෙැන් පාසලේ සුදු දිගි කලිසන් අඳන මේ ළමයින්ට අ කෙනෙක් දැක්කට පසයාගේ ලස්සන කතා කිරීම වසාමාන්‍ය දැන් ඔහොම කතාබහක් කස්සේ මංන්නෝක අර මාසය ඇතුළි දැම් මං අර හන දේශන මට දැන් ඔලුවටනවා අර යාළුව ගිහිතේ වචනය පිටිපස්සේ මම දකින අරාගය මේ රාගය එරකොට එතන තවයාළුවෙ ඉඳලගෙන බට දෙන්නේ දෙකවක මගේ කෙල්ල කතාගරන්්පායක කියෙන කියෙන න තවයාලුවක් කියෙන ැ එතකොට ම ලුවව කියනු මකිකමට මගේ හිත කියෙනවා අඒ දවේශය සංක දැන් යාළුවන්ගේ කතාව සෙත් මම මග හිතෙන් රාගය දකිනෝ දවේශය දකිනෝ බෙදාගන්න මේ ආවල් කුසලි මේ හාවල් අකුසලි බෙදෙනනොති මේ පාසල ඉද්දී මේ යාළුවන්ට පෙනවාද නෑ සංක රාගසිත රාගසිත වසෙන් අඳනගන්න එක ධර්මයට අනුව සතිය එකට දැ ඒ රාගය කියලා හඳනගන්න මංහපු ධර්මය නිසා රාගගේ ආදීනෝ දැන්ීවෙල ඔලුවට එනවා මෙවා සිහෙනකට තමයි පාසේදි මට පේනෙමි කොච්චර කලෙස එක් දින්න මෙහම හිටියොත්තහෙම මලොත් කොහයයිද මට එක්මට මහන එන වීරයෙන් යන්න එතන සංක ඔබ දන්න අද ඔත්තනදී ඔය රාගේ රාග විදිර අඳුනගන්න ශ්‍රද්ධාවක් ඕනේ එකන එක සූත්‍රක අංගුතර නිකාය පෙනවා කල්්‍ය යාන මිත්‍රයකින් ධර්මය හම්බුනාට පස්සේ පදිනවායකනො ඒ ධර්මය හදි ්‍රද්ධාව ඒ ශ්‍රද්ධාවෙන් තමයි න යෝනිුමන සිකාරයෙන් මේක හරිම ගැඹුරුයි කියැන්න මේ මෙතන අපි නොහිතවට ඉන්දිය ධර්ම ක්කොම වැඩිලා ඉගැන බෝධි පාක්ෂික ධර්මම මේ ස්කෝලය ඇතුළේ මේ ළමයක් හිතේ දැන්තියෙනවා ම මං එතන හිටියට ඔය කල්්‍යනුමිතරාශ්‍රය සද්ධර්මශ්‍රවනය යෝනිසුමන සිකාරය දම්මානුදම් පටිපදාව ගෙනන හතර මොතන ඒ කොහොමද ඇ තනවා නක් හ නෙේ න බක් නෙමේ නහෙ කෙල්ල ගැන කිය වනු හැ දැන් කෙල්ලෙක් ගැන කියවුණු ඇහුුණට මං අහපු බන ඔළුවෙ දැන් සද්ධර්මස්්‍රවණ වැඩ. අන්න එතෙන්ද මගේ මනසට ඉස්සර ඒයන්නේ වෙනදටත් ඇොවිදට යාලු ගෑන් ලම ගන කතාාවරට ධර්මේසි හුනාද නෑ. දැන් පැහැදිලි මගේ මනසේ වෙලාව සතිය උපදිනෝ කුසලයක් වීරියෝපදිනෝ ප්‍රඥාවවිපදිලා රගේ ාගවිත රඳදුරගෙනන එක ආදන සිහියන ඔක්කම කටත්තම මනසිකාරෙන යෝනිුමන කාරය. ඒ දැන්මං මේ කරන්නේ දන්න ඇතිවුණට මම දන්නන්නේ මේ යෝනිසුමනසි කාර කරවා කියලා. මටාරය යාළුව කියන එකත් එක මං අහපු දේශනාවසේ විමසීමත් තියෙන්න්නේ ඉතන්න තියෙන්නේ මං නොදැන හිටියත් යෝනිසුමනසිකාරය. එතකොට යෝනිසුමනිසිකාරයත්තක ඇතන සිහිය ඉපදුනා කියන්නේ දම්මනොදම පටිදාව. ඒ වීරියක් ඉපදිලා ප්‍රඥාවක් ඉපදිලලා ම මේ හිතනක ඇතුල. ශ්‍රද්ධාව කියන්නේ වෙනමොකක්වත්නෙ මේ රාග අවබෝධක ලෙබුතර ජන්නන්සේ. දවේශය කනෙ එක අවබෝධක ලෙබුතුර ජන්නන්සේ ඒක ආදීන අවබෝධක ලෙබුතුර ජන්නන්සේ. එතර න්හන්සගේ අවබෝධි ම පිළිගන්න හි දතමයි යාලුවගේ කතාාවස්සේ මං ඒක තේරුම් ගන්න. ඒ ස්‍රද්ධාවෙන් බුදුරජාණසය අවබෝධ පි ගතින ස්‍රද්ාධති තාගතස්ව බෝධී බුදුරජාන්සගේ අවබෝධ පිළිගන්න එකටයි සංකස් ්‍රද්ධාව කියන්නේ. එතකට මන් දන්නත්නෑ පාසල යාලූ ගෑලම එකක ලස්සන කියියෝකිෝ තා කරන තැන මගිහිතේ ශ්‍රදධාවත් ඉපදිලා වීරියත් ඉපදිලා සිහිියත් ඉපදිලා ප්‍රඥාව සමාධ ඔක්කම දැම් තන තියෙන. ඔන්න දම්මාන් දම් පටිපදාව. එතකට දැම් යාලූ වස්සේ යෝනිු මන සිකාරයටත් කරලා දම්මාන දම පටිපදවත් කරලා. ඕක කරන්න කල යානමිත්‍රය දුන්න සද්ධර්මි උදවුණනාද නැද උදව්න එහනම් මගේ හිතේ පදිච්ච කුසලේ පිටි පස්සේ කල යනුමිත්‍රය ඇසියට සියයක් උදව කරලා. එතකට. මමත් සියට සීයක්ක් ඒක පටිවාසයන්නවා ඇයි මං කල්්‍යයානමතර ඇසුර නොකලන මං සද්ධර්මය ඇහුව නැත්තම් ම යොනිසනසකාර නොකලන ම දමන්න පටිපාව නොකලනම් මගේ පැත්තේට සීියත් නැත්තං ඕක වෙන්න මත් සිය කලයානමිත්‍රට සීය දැන් ඔය හතර වැඩිච් හැි ම පෙන්ව යාලුව ටික්කස්සේ කතාවක ඔය දෙට තමයි ධර්මාර්ක වැඩෙන් කල්්‍යයානමිත්‍රයගේ ඇසුර මේ නිවන් මග තුළ වැඩෙන විදිහ තමයි ඔය පෙන්ව ඕ විදරාවවට පස්සේ තින් තව වැඩි වෙනවා ස්කෝලය අරහෙමන මට මගේ ස්කෝලේ හාමුදුරුව මෙහෙවරෙන් කියලා කතා කරලා ඇතදම ඔබ මහනවි්‍යනෝ කිය කියෙ මංක හෙමයි නහ එක හඳුර ස්කොල ගන්න හඳදුර දෙදමක්ට ඒක හඳුරු කෙනෙක් මට කියන පිසුදු කොල්ලෝ කියලවහ මඟ ඇයි හාන්දුරුවනේ යකෝ මේ අපිට යන්ඩ බැරු න්නවා එකකවා මොකද තවටියයක් හිතලා හිතල බලා කියල කිවා එ මංකවා නායක හඳුරනේ මං මේ ජීතනෙමේ මං ආය මනු සුලෝකිිපදනුත් මට එතකොටත් මහනන්න ඕනෙකිකව මං ඒ කිවේ මං ඔය දේශන හලා අවබෝධකින් මේ සූත්‍ර ඒ වෙනකොටත් සෑහෙන සූත්‍රගානක් මං අධ්‍යනය කරලාමතු මට මේ පොස්ත කාලෙකට කියියත් මන් දහම් පොත් අරගෙන කියවන්න සම්පූර්ණ පුරුදුනා ඒ කාලෙන් පස්සේ එතකොට කල්්‍යාන මිත්‍රය කියනක මේ අපිට පුද්ගලයෙක් වසේ එමනම අපි පොතක් කියව්වත් එතනත්වේ ඇසුරෙන් හම්බෙන්න්නේ අපිට කල්ල යන මිත්‍රරත්තේ. එතකොට මේවිදිට මාධ්‍යයක එහනතන් අන්තරජාලය ඔබ දේශනයක් ඇහුව ඒ ධර්මය හැනකොට එතනෙන්නේ කල් යන මිත්‍රරත්ති කල්ල යන මිත්‍රය කියලා කියන්නේ තමන්ගි ජීවිතය පියවරකින් හරි කුසලේ පැත්තටය කියන්නේ. සසරින් නිදහස්සවෙන්න සතරපායෙන් නිදහස්වෙන්න හමන්ගේ අරතයට උදව් කරන කෙන. ඒ උදව්ව අපිට හම්බෙන්න්න මේ කාලේ ඩිජෙරල් විදිහට වඋනත් පුුවන්. ඉතිං. එදා අපි පාසලෙන්ස අවරුදු විස්සකට එහා විසිගානකට හැකාලේ. එතකට මෙහම සමාජ මාධ මේ තිබුණන හැබැ කැසත් පට තිබුණ. මං ඒකාලේ ධර්මදේශනහ පුරුසන්සල කෙැට පිගෙන හිල් හොයිස්කොලයන කාල. පත්ත අරගෙන කියවනෝ දහම් පත්තර පොත් කියවන එතකොට ධර්ම දශනා තිබ තිබුණ එකොට ඒ හැමතැනකදෙන විසසිම සෝම සයින්හසේ අපොත්වන වෙලාව එතරට සෝම හාමුදුරන්ගේ දේශන අහනකත් එක්ක තමයි මට වැඩිපුරම මේ ධර්මය කියවන්න අහන්න මවටක්ගාල තල්ලු කෙරනඒ සෝම හාදුරොත්මට කල් යන විතරත්ේ ලැබුණන ඒ සසුර හරි බුදුමයි කියන්නේ සෝම හාමුදුරුවෝලන්කට මවතල්ලු කරන්නේ මේලා නමකිවට ප්‍රශ්නයනය අජත්මතුක මාරණ හැරි ඒ කියන්නේ මම පාසල් යනකොට වදක්ව ධර්මදේශන හන්න ොරද්ත් එබෙන හැබැයි මං හරිට සින්දහනෝ අජිත්මුතු කුමාරණ කින්ස්ලි පිරිස් මේ ගොන්ගේ සිින්දදුහන. එයට මට හරි ප්‍රිය චරිත දැන් මං ඒගොලන් අලුතෙන් පිස එකක් එනකොට කැල්ලහන වේගරිත්මගේ එකොට පාසල්න ඉතකොට සංක සෝමහන්දර උපත් වන ගමන් අජත්මුතු කමාරණ බුදුපපුත් එෙක්මට මතහැඩට ඒවගේ නමකින් කැසට පටියක් නිකොත් කරන? තිබ ගංගොඩල්ල සෝමහිමි ඔබ දෙසු දම්කරද නික් නැතිව වගේ සොමහඳදරෝ ගන සිදුටික. අන්න මං කැමති ගායකයාගේ සිින්දුටික හද්ද එයා සෝමහන්දරුවෝ ගන සින්දුහදනකොට සෝමහන්දරුවන් ගැන ආදරයක්කාව එ අර ගීතහරා. ඊට පසි ස්ොමහන්දරුවන්ගේ දේශ නැවවා ඉහෙ මෙහෙම තමයි මාවධර්මයට තල්ලු වෙන්නේ දැම් බලන්න පටන්ගත්ත කොහද ගායකයක්ගෙන්. හැරද කේමත් ඔන්න වගේ තමයි ඇසුර හදා ගත්තේ ඒේම කියල කියන්නේ මේ බුද්ධාසනය විදියට බිම්බිසරජතුමාගේ බිරිඳ බිසව ඇය ධර්මයට චුට්ටකත් ැමති නෑ මුත් බිම්බිසරජතුමා බේලුවනේ ලස්සන ගීතයක් කදලා කේමට හඬ සැලැසව. ඒ ගීතය හලතමයි ඇය ධර්මිට ඒ වගේ ගමනක් මටත්තවා නිසා ඇසු කොහි හම්බෙනවාද කියලා හිතන් හරි අමාරයි හම්බෙනෝනන්ගේ ඇසුර මනුස්සෙක්ම වෙන්න ඕන්නෑ. ඕනම පැත්තකින් ගීතය මට අජිත්ක උතමාරන ළඟගේ දංකිවෙන. සොමහඳදුරුව ළඟ ඉඳම් බනකිවෙන. ඔක්කොම මාධ්‍ය හරහැවනේ එනිසාම මේ මාධ්‍යයක් වුණනත් අප විට කලයා අ මිත්‍රික්ක ගන්න පුලො. අප ගලිත් කෙටි විරාමයකින් පසුව ජාතික ්‍රේදිකාවයේදී හමමු. පූජනය වල්පොල ගෝතම ස්වාමින්න් වහන්සේ සමඟාධ ජාතිකව ේඩිකාවේ රැඳී සිටින්නේ කල්්‍යාන මිත්‍රයන් ගැන කතා කරදදි අද සමාජය නම් කියනවා බලන්න මේ දෙන්න ගහ ඉපොත්තයි වගේ ඒගෙන හොඳ යාලුව අපි දකිනවන හපත් පැත්තර වගේම හපත් පැත්තරත් නැබරු කරන යායලුවොපි දකිනවා. මට මන්ද කල තින ංහ ති න ඇතරනම් දැලතින ස්වාමින් සහතින ලස්නම යාලුව දෙන්න තමයි අර ගිරක්්ග සමජජ නාට්‍ය වලන්ඩගේ යාලුවෝ දෙන්න. යාල දෙන්න හිතරන අන්තිවට ලෝක පූ ජිතව වුණේ නිත්‍රත්වය හින්දම මංහරණයස්වා න්න්නහන්ස උපදිස්කෝලිත සාරිපපුත්තමු ගලම් හරත නන්සෙලා දැ මේ බුද්ධකාලේ මේ වගේ ආපු චරිතවලම ඒකනම් සංසාරි මාපු යාලුකන්නේවා එම සසර යාපු යාලුකම් බහෝතියනවා ඇතරම මේ දෙම වැඩසටහනිදි අපි චුට්ට කවානය මුකරුත් හොඳයි කියලා හිතනවා සංක ඔය අපිට ගිහි කාලෙ තියන යාලුකංවල මේ කල්්‍යානු මිත්‍රය කියන වචනය අඹයාලුව වගේ වචනයි මේ ඔක්කම එක නෑ කල්්‍යයාන මිත්‍රය කියන වචනයේ අර්ථකතනය හ්ඩුව ගොඩක්කයගේ ගොඩාක්කය කියන්නේ දුකේද සැපේදී ළඟ ඉන්න කෙන. ඕන දේකට අපිත් එක ඉන්නයි අපි සාමාන්‍ය භාෂාව විදි ගැන ෆිටම එකක් කෙන මේ දැම් ෆිට්ම කෙන සමහරලාවට බලන්න ඔන්න අපිතම විවාහක දෙන්නෙක්. මේකේ හිතන්න මේ බිරිඳ. කවුරහරි වෙනත් පුරුෂයක්කක සම්බන්ධයක් ඇති වෙනවා. දැ සම්බන්ධිදි බිරිඳට ඕන වෙනවා මේක එන කාටහරි කියන්න. කාගි හරි උදව්ගන්න. මෙයාට සමහල්ලාට අරයත්ක මේ සම්බන්ධි පවත්ව ගන්න තනියෙන් බෑ එකට උදව් කරන්න කවරුහරි ඕනො වෙනවා. ඉතර මෙයා කල්පනා කරනවා. ම මේක කාටද කියන්නේ කාට කිව්වොත් මට මේකට උදව් කරයිද. එතකට යාගේ ඔලුවට නෝ අරයට කිවොත් න මේකට උදව කරන්න මේට අනිවාරය විරුද්ධවෙනවා. ඔහොම යා බලලා අරයනම්මට උදව් කරයි කියලා හිතනෝ. එදට මෙයාට දැන් කිව්ට පස්සේ බයිෙන්න්න වා මං ට උදව කරන්නන් කිය කියෙන කොන්න හොයා ගන්නවා එකි ඒ යාතමයි මේ හිතන්නේ කල්ල අනුමිත්‍රිය ෆිට් කෙනා කියලා. මගේ මේ වෙලා මේ ස්‍යයා එකට මට වැඩියෙන් උදව්කරය මෙයා කියලා. ඒකට විරුද්ධ වෙන එපා කියනයි එය හිතන්නේ මගේ යාලුව නෙමි පුරු පාශසිමෙන් බලවත්ස්වාමින්නහසු ගක් කලාට හිතන්න බොඩ කණක්ෙන තමයි යා හොඳ මේ යාලු ෆිට් කෙන එතරේ යාල කල්්‍ය අනුමිත්‍රයෝ කියලා හිතුවට සමාජය ඕන දෙේකට ඉන්නවා කියලා හිතන කෙන නෙමේ ඇත්තරම කල්ල්‍යයනමිත්‍රිය කියන්නේ අතනද අනියම් සම්බන්ධය වෙනුවෙන් විරුද්ධ වෙන යාලුව ඉන්න ඕනේ ඒ යාලුවවා තමයි ඇතෙන්දි කල්ල නුමිත්‍රය සමාජයට මේ කල්්‍යාන මිතරය හඳුරගන්න බැරින්න ඔතනයි ඒ කියන්නේ ඒ විරුද්ධ වෙනකොටම හිතන්නේ ඒකිත් එක්ක බෑ. දෙ මෙ අහිතනෝ ඒක හැම එකටම විරුද්ධ වෙනවා. ඒ කැමති නෑ ම මේ සතුට විඳරවට එහෙම හිතන්නේ. එතකොට ඇත්තට මර විරුද්ධවීම පිටිපස්සේ විරුද්ධ වෙච්ච කෙන දකිනොයක ආදීනව මේක කොහෙන් කෙලබර වෙයිද. මේ වැ තියන අන්තිමට පසුවිපාක මරණොවලින් දික් අසාදවලින් කැළවර වෙන පුළන් දරුවනාත වෙන මේ ඔක්කොම දැකලා තමයි අරයා විරුද්ධවෙන්. හැබැයි එතකොට මේ අනියම් සම්බන්ධය පවත්වන කෙනාගේ ජීවිතේ අනාතවෙේ ඒ දරුවෝටික අනාතවෙේ. මේවා අප කීර්තියට හේතුවක්වෙයි. සමහරලාට වගගේ දෙවල් රස්සාබල්ලට බලපැම් වෙන. මේවා ඔක්කොම හිතපු මනුස්සේ අධහාමයා හිතන්නේ ඒ හිත එක් බැහ කියලා. එතකට කල්්‍යාන මිත්‍රයා කියනෙන අදුරගන්න. අපිට සමහරලාට අපේ හිතේ තියෙනව පටු ආසාවල් ඕනකං වලට ඇහිත ගියාට පස්සේ සංක කල්්‍යාන මිත්‍රය අත්තලංග විඳලත් මග හැරෙනවා අවාසනාවට. දැන් ඔබව වහන්සේ දේශනා කරන විදිහට අපි අර ෆිට්මයාලුවා අඹ යාලුවා එක එක වචන කියනවානේ දැන් එයා නිවී කල්්‍යාන මිත්‍රයා කියලා බහන්ස බුදුන් වහන්සේගේ දේශනාවන්වත් එහෙම එක දැන් ඔයගේ යාලුවෙක් කොයාගැන්න එක ලේසිනෑ බොන්්ඩාඩ ගහන යාලෝ එටස ස්වාමීන් වහසේ ඇතරම අධිකරණයක් දිහා බලාගෙන හිටියත් බොහෝ අපරාධවලට මූලා රම්භේ බැලු හම විත්තිකූඩුව ඉන්නගේ යාලෝ තමයි එකලන් එතැට ගනල් ලතින්නේ. දැන් හරිහමන් යාළුවෙ කොයාගඩ බැරිනං මොකක්්ද කරන්න. සංක දෙ මේ කල්්‍යයාන මිත්‍රය කියන්නේ මේ ළඟම ෆිට් කෙනා නෙමයි කියල කියන්නේ හේතුව කවුරුත් බුදුරජාන්ස කිය පෝචනයවත්ත ඔන්න කල්්‍යාන මිත්‍ර කියෙ ඇතුළ මේ මිත්‍ර කියනෙට විශේෂන පදයක් වගේ මේ ආ කල්්‍යාන කෙනෙ තේරම් හෙවන හරි කල්්‍යයාන කියෙන වචන තේරම උත්තුම් කියන එක මේ මේ වචන පාලි වචනය එතර මේක තේරුම උත්තම උතුම් එනක් මේ උතුම් මිත්‍රය කන්න බො දඕන කෙනෙකුට තුම් ිත්‍රය කියැන හැමතිෙසිම වරදෙන් මුදෝන කෙන වරදට අන්ඩ දෙන්න නෑ වරද සම්පූර්ණෙන් දැ ඇත්තටම කලයන මිත්‍රයට තියෙන වන පලවැනිම ලක්ෂණනිතම ය ප්‍රඥාවන්ත කෙනෙකන ප්‍රඥාව කියල කියන්නේ ලොකු ලෝකු ගැඹුරු කතා නෙමෙ ප්‍රඥාව ගැඹරට යනවා හැබැයි ප්‍රඥාව හරිම සරලතෙන ගත්ත ඇසුරු කරන්න ඕනෙමොකද නොකරන්න වුණමකත තැන තේරුම් ගන්න එකත් ප්‍රඥාව. ඇසුර කරන්න ඕන කෙනාවකවද නොකර න කෙනකෝද කියනෙ තරම්ගන්න එකත් ප්‍රඥාව දැ දවස එක හාමුදුරු කෙනෙක්මයි හන අප හන්දුරුවේ දැන් අසේ වනාච බාලාන අපිට කියනවා බාලිය ඇසුරු කරන්න එපා කියලා. එතවට දැන් හරි. දැ පණ්ඩිතයනේ අවෝධතින ප්‍රඥාවතක කියන ක තේරුම්ග මෙයා ඇසුරන්න හොඳන යාම අතාරීනවා. එහෙම හිතලා දැ ප්‍රඥාවන්ත අය ඔක්කොම ඇත්තකට වෙනවා එක කුලකයක් වෙලා අර බාලයෝ වසත් පුරුෂ ටි අතාරනු. එතට ඒගොල්ලු අතෑරියම ඒගොල්ලෑ කාටහර හිතෙනවා මං සත්පුරෂය ගැුර කරන්න ඕනනි කියලා මගේ මේ වරදිින් නිදහස්සෙන් එඒයා ඇසුරු කරන්න මෙයා මෙහි කැමතිනේ අරය වැසුරු කරන්න. කොහොමදක සම්බන්ධ වෙන්නේ බාලය හැමදාම බාලයම වෙයිනේද කියලා ඇතරම මොතන වෙලා තියෙන මේ එකයි ඇසුර කියන වචනය හිතන්නේ අපි අර මේ යාලුකම කියලා හිතන වගේකක් නෙම ඇසුර කියන්න. ඒ කියන්නේ එකට කණ්ඩ බොන්ඩ ගම ඒ නෙම මේ ඇසුර කියන්නේ මේ ඇසුර කියන්න ඒකන අපි කිවේ පොත්තකින් වනත් කැට්පටයකින් සිඩි ැටියකින් වනත්. මාධ්‍යකින් වනත් කල යන මිතරත් ගන්න පුළන්ය දැන් මේ වෙලාව අපි වහන්ගන්න යට අපි හිතම උදාහරනකට මම මේ මිචර කලර ශාසනයේ භාගයක් කියලා හිතන් හිතන් හිටපු එක වැරදි. හමුදුරුවර, ළමයාගේ උපමාවෙන් ගල්කනු උපමාවෙන් කියප එකෙන් මට දැන් තේරුුණා මකද මේ ශාසනය භාගයක් කියන්න කියලා ඔන්න කෙනෙක් කියන ම අද තමයි එකත ේරුම් ගත. එතොට එයාට මේ වැඩසරහණ කල්්‍යයානමිත්‍රෙක් කළලාවා ඉති එර කල්්‍යානමිතරගේ ඇසුර කියලා කියන එක සමහට ඔබ ලබන්න්නේද මේලායි පුටුවක්කොට ආඩු වෙලා මේ කකා බිබිය එකට මේ ඇසුරු කරනෝගෙනගෙනවේ. එඉහෙම ඇසුරු කරන එක? ලයාන මිත ්‍රරණය මේකෙන් මහොදස උදහරණයක් කියන විශාකා දවසක් යනවා පාක්කට සෝවාන්‍යච්ච මේ විශාකා යාලූ පන්සියක් එක ඒයාලූ පන්සිත් එක පාක ගීලලා මඟ පාක් කියන වචන පවිචකරන්න පොතේ උද්‍යාන කලදය උද්‍යානක කියන්න ගහම ස්වවාන්‍යච්ච කනෙ උද්‍යානට ගියා කියන එක පිළිගන්න එක හරි ඇව පාකිකට ගියාකම ඇසුඩියනෝ අච්චිලා සෝවාන එච්ච කෙනෙ පාග්‍යා ඔහ පාගගයා ීච් තිබන බීච්චියයි හැදි ඒවකින. අර උද්‍යානි කියල වචන කියවනුකොට සාදුසාධ. ඇයි පාක්්ිකට සාධසා දෙකම එකයි. පාග්‍යයා යාලුවත් එක්ක. ඒ තමයි දැ ඒ යාලු එසේ මසියාලෝටිකන්නම හොද. ඒ ගොල්ලු මේ විශාකගේ කල්්‍යානු මිත්‍රර හැමතේ සෙම බනාහන ඉහෙම පන්සීයක් නෙමෙයි. ඒ යාලුවන්ගේ හැටි තේරෙන්නෙ ඒකෙන් පස්සෙ කරපුදේ. පාක්්‍යකේ විනෝද වෙලා, ඉවර වෙන කොට විශාකයෝජාවක් කන අපි ොහොම පොඩ ජතවනයට කොඩ වෙලායන් දැන් විශාකා පාක්‍යයන්දිකිල් අහපු වෙලාවේ විශ දුන්න උත්තරේ හායන් කියලන ද යාලුවට බෑගයන්න්න බෑ ජේතවනය කතා මෙයා මෙහෙන් යන්දිකිල් හැමහාක කියද අරය කියනෙකරත් එන්ඩ වෙනවා. ගියා ජේතවනට ගයාාට පස්සේ විශකකිවෝ පොඩ්ඩක්කිනව බුදුරජනස හම්බෙලා කතා කරගෙන එන්න උන්හසේ වඩම්මන් එන්න උගලට මේ පොඩා අපි කතතා කර උන්හසිත එක කියලා. ඉඩ කියලා ගියා. මේගොල් අංග ශාලාවෙතියලා. විශාක බුදුරජන්ස හම්බෙන්ඩිගේ චුට්ට මේ ගොල් අර ශලාවටලා හඟන් අපපු බෝතල් ටිකක් කෙලියටරගෙන බොන්ඩ පටන් කරන්. බුදුරජන්සේ බණ කියන ශාලා තුළේ බොනවක් කෙල් ලොටික. එ එකකො ඔ හිදැනර විශා ළඟ හිට ප හිද බීගන්න වැරවුණනා. සාාක ැතිවුණ හින්දට අගල බව්ව බොන්න කොහෙද කියනවත් හිතන්නන්නේ මේ ුදු කෙනෙක්න්න ජේතවානයේ ධර්මසාලා ඇතුළි බොන. එච්චරට බොන කෙල්ලෝ ටිකක් එක්කන මේ විශාක පාක් ගිහින්තියෙන්. ඉතර අපිට හිතෙනවා විශාක හිමයි ඇසුර කරල යතුර ේම් පාපමිට්‍රු සේවඩයන්න නෑ විශාකයගොලු ඇසරු කරලා අන්තිවට මොකක්ද කරේ. එච්චර බොනයාලෝ ඒ වගේ චරිත කියල දැන දැනත් විශාක මේ කරේ මොකක්ද විශාකට වු නම්ේ ගොලඟ කොහෝම හරි ධර්මටක. තිමට බදුජාන්සේ නකොට වෙර හොඳටම ඊට පස් උන්හන්සේ මේ උන්දලගේ වෙරේ හිදෙන්ට දේශනයක් කරනවා. හරි ඔය දේශනය ඇහුවට පස්ේ අර යාලුවට එක ධර්මාව උපදටය නවා. එතකොට අපිට මේ පාපමිත්‍රයාවත් සමහරලාවට මුනිච්චාවටන මේ එකට කියන්නේ. එකන උපක්‍රම සීලි විදිහයට අපේ සමීපතමින් අපිට කලෑ මිතරව නෑනෑ කියන එකද මේ මට පුළුවන්නන් මගේලගේන්න පාපමිත්‍රයව මම එයාට කල්්‍ය යානමිත්‍රයෙක් වෙලා එයාත් කල් යානමිත්‍රයෙක් කරන්න නැ්ගගාඉන්න එක අපි කලෑනිත්‍රය නිෂ්පාදනය කරන්න එයා තව කෙනෙට කල් ්‍යානමිත්‍රෙක් වට පසන එයා තව කනෙට ඒතුර අපි මං කියන්නේ කල්්‍යානමිත්‍රය නිෂ්පාධනය කරන කෙනෙක්ව නොනේ ඔබ ධර්මය තුළ ඉන්නවන ඇතුමේ ඔබ අනි හුද කලලා අන ඔය කවුරුතු වැඩැන්නව විනිස්ු පවුල අය අතාරරි වා සහල්ලට ධර්මියටයවෙලා නෝව ගේ මිනිහවැඩන්නෑ මගේ නිහ ධර්මයෙන් ඇතැයි ං ය මිනිසුත් එක් නෑ මං පැත්තක හරිද නෑ එයාට පුළුවන්නන් අරයාවක හොම හරි ධර්මයට ගන්න ඔබට පුළුවන්ම් පාපමි්‍ර ඔබේ ස්වාමයාව කොවෙලා හ උපක්ක්‍ර සීලිව එයවත් ගන්න කල්‍ය අනමිත්‍රයෙක් කරන්න දැන් එතකොට මහත්තය කතා කරයි යන්ද ෆිල්ම් එකක් බලන්න දැම් එයා භාවනා කරනගෙන නොනා යන්ද ෆිල්ම එකක් බලන්න කියනකොට ඔබ බෑ කියන්න එපා එයා කතා කරනකට ඔබ යනවා එකන වැරදි දෙයක් නෙ මේ හොඳ දේකට යනවා විශාක පාග්ගිය ඒවගේ දෙයක් එක යන උපක්‍රම් සී ලීව කරන දේවල් අද වෙලා තියන්නේ කතා කරපුක බෑබෑමං ඕුවට නෑමන් එබ පන්සල් ලැන කෙන එක ඇන අමුතුූ කෙනෙක්වන්න එ පන්සල් ැනවා කියලා සුදු ඇඳලා කරාපු ක ලෝල තමන්ට පාපමිත්‍රයකි පාපීදේට තමන් වැටෙන් නැතුව තමන් ඔයා එයාගේ තියන ත හරි පොයිට් එකක්හොයාගෙන ධර්මයට ගන්න අපි උදව් කරන්න ඕනේ. අ ඔබ හපු ප්‍රශ්නයට දෙන උත්තරේ තමයි තනියාලිය වගේ ඉන්න කියෙනවා කවුරුත්ම නැත්ත. කිසිම කෙනක් නැත්තන් ඇසුරට තනිියලියගේ ඉන්න කියෙනවා ඒකෙන් කියන්නේ පුද කලා වෙලා පැත්තකට න්න නෙමේ ඇසුර ඒන්නේ තමන්ට ඉති අද එහෙම කරන්න ඕන්න මං කියන්නේ YouTubeුට එකට කියත් කල යන මිත්‍ර හොයා ගන්න පුුවන් මේ මාධ්‍යසර කල මි්‍රහම්බෙන ඉතින් ඇයි තනි වෙන්නේ තනියාලියක්වෙන්න ඕන්නෑ ම උපදේසනම්. ලනන්විත්‍ර නි්පානය කරන්න. ස්වාමීන් වහන්ස අපි පුංචි කාලීඳං බනහවවත් තාමත්පුොහුදුන් මිනිසුන් නිසා ප්‍රේෙහි විප්පයෝගෝ දුක්කෝ කියන එක නොවඩු අපිට දැනෙනවා. අපිට බොරැල්ලේ කෝවිදි ස්වාමීන් වහන්සේගේ අපවත්වීම ඇත්තටම දරාගතන හැකි හැඟීමක් පනිවිඩයක් පවට පත් වුණා මාහිතනව ස්වාමින්න් වහන්ස අපට වඩා උන්වහන්සේට මට වඩා, ගේ ගිියන්ට වඩා උන්වහන්සේට නිර්වාණය ඉතාමත් සමිය පයි කියලා අපි අද දිනේ දේ ජාතක වේදිකාවේ ඔබහන්සේ විසින් දේශනා කරන ලද මේ මාහැගි ධර්මය අපි මතක බනක් විදියට සලකා උන්වහන්සේට පින්නලු මෝදැන් කිරීම සඳහා ඉතාමත් ගෞර වෙන්යුතුව බොහන්සේට දෙපානැමද අරාධනා කරසටනවා. සංක ස්වාමීන් වහන්සේට අවසං වරට මම ගන්න දුරකත නැමතුම අපිවෙ සමහරලාවට අර ගරුවරුන්ගේ සහ මාරුුවගේ අපිටත් ධර්ම දේශන මාරු කරන වෙලාව තියෙනවා. කියනන්නේ මට හදිසිය ලෙඩ වෙලා යන්න බැර වෙලාවක. අපේ තවස කලයන් මිත්‍ර සන් අසනමකට කතා කරනවා බොහන්සට මේ වෙලා ඉඩක් තියෙනවද කියලා අපි මාරු කර ගන. අන්න හෙම අවස්ථාවතාව මඋ වහසට ඇමතුම ගන්න වාමනිින් මං අසන පෙන්න්නේ උබහන්සට මේ දවස ඉඩත් යද කියල. ද මට උන්හසකින් ලෙබච්ච පිතුර තමයි මමත් අසනී පෙන් කියන එක. ඉතින්ඉවලිතා මන්දන ගත්ත වනාහේ අසනී පෙන් කියලා. <saw> lazSTAaniで... mm. ි ගියපාර වැඩසටහනනිද ජීවිතය කොයි වෙලා වෙද දන්න නෑ කියලා තියන්නේ තව පොඩි වෙලාවයි කියලා හිතලා අප්‍රමාදී වෙන්න කියලාකිෙවා ඒකමලා උන්වහන්සේ අපිට ඔප්පු කරලම පෙන්වා ඒක උන්වහන්සේ අවුරුදු හතලි සටයි කියනෙ තව බොහෝකාලයක් වැඩඉන්න පුළුව උන්වහන්සේ අපිට දේවදූතෙක් වගේ යම් දහම් පණවිඩයක් දී ලගියා ජීවිතේ කොයිලා කොතන කොහොම වෙයිද කියන්න දන්නෑ කිය එක. බහන්ේ හැම ම අපිට කල්්‍යයාන මිත්‍රයන් වහන්සන මක් විදිට මේ රටේ බොහෝ දෙනාට ඉතාම සරලව. විශේෂය මනිත්‍යක තමයි අධර්මය මුසුණොකොට. මොකද මේ කාල හරියට ධර්මය අධර්මය හොයන්න බැරි විදියට තියෙන්නේ. ඉතින් උන්වහන්සේ ධර්මවාදී භික්ෂූන් වහන්සේ ලා අතරේ ඉන්න දුර්ලබ ධර්මාවාදී භික්‍ෂන් වහසනමක් ොකද උන්නහන්සේ තුළ තිබුණා හරිම වටින ගුණයක් මං අද උදෙත් සයිහසල එකක කතාවනේ කවදකත් එහෙමර බැනුම් ඇහ වෙනෑන. උන්වහන්සේ. හරි අමාරයි කරන්න ප්‍රසිද්ධ වෙනගොට ඕන දරම් මිනිසු ඉන්නව මේ බනින්න හැබැ වහන්සේ පාඩුවේ වහසට තිබුණ ප්‍රඥාවෙන් මේ ගමන යන්න පුළුවන් දැක්මක් ඉතින් ඒ උත්තමයන් වහන්සේට මම මගේ පැවිදි ජීවිතය රැස් කරපු හැම පිනක්ම මේ වෙලා ව අනුමෝදන් කරන ගමක් සංක ඔබත් ඒවගේ මේ දෙරන මාධ්‍යජාලය ඔස්සේ එදා මෙදාතුර දහමින් කුසලයෙන් සමාජයට පෝෂණය ලබා දීලා රැස්කරපු පින් බොහෝ අප්‍රමාණ තියනෝ දෙරන මාධ්‍යජාලය තුළ මේ වෙනකොට මේ පුන් පොහෝ දිනවල කෙරුණ දේශන ආරම්භේ සිට මේ දක්වා අප්‍රමාණ බොහෝ දයනෝ ඒ ඔස්සේ දහම් සිත් උපද වගෙන කුසල් සිත් උපදෝගත්ත ඔබ හැම දෙනා තුළම රැස්වෙච්ච පිනත් අපි හැමෝම රැස්කරපු පිනත් මේ වෙලාවේ ඉතාම ගෞරව සිතින් බොරැල්ල කෝවිද පින්වත් වාමන් වහන්සේට අපි අනුමෝධක කරන. උන්හන්සේට මේ රැස්කරපු සියලු පින් බලෙෙන් උතුම් චතුරාරි සත්‍යවබෝධය ඉක්මංවේවා, ස්වාමින් වහන්සේ උපන්නාවු තැනක සුවපත්ව සුවසේ උණහන්සේට පුරොපු පාරමිතා පරිපූර්ණ කරගන්නම අපි මේ පුදන සියලු පෙන් ඒ කාන්තෙම හේතුවෙත්වා වාසනාම වෙත්වා කියල ඉතාම මෙත්සිතෙන් ගෞරවෙන්න ආශිරාධ කරනවා. අද ජාතික වේදිකාවට වැඩමකොට අපේ බොරැල්ලේ කෝවිද ස්වාමින් වහන්සේ පිළිබඳව තිබුණේ පූජනීය මතකයාලුත් කරන අතර තුරම කල්්‍යනමිත්‍ර සම්පත්තිය පිළිබඳව බුදුන් වහන්සේගේ තතාගතයන් වහන්සේගේ දේශනාව අපට සිහිපත් කිරීම පිළිබඳව. අප කිරෙහි අනුකම්පාවයෙන් මෙහි වැඩමකොට වත්දාල පල්පල ගෝතම අපේ පූජනීය ස්වාමීින් වහන්සේට අපේ පාදන මස්කාරපුහරුවක ගෞරවය පිරිනමා සිටිනවා. පි සුපුරදු විදිහට ලබනපුන් පොහෝදිනේදීත්, ජාතක වේදිකාවේදදිී මුණ ගැසිමු, ඔබට සම්මා සම්බුධ සරණයි.